ළඟදී මම රූපවාහිනී වැඩසටහනක් බැලුවා. මේ වැඩසටහනේදී ඉතාම ලයාන්විත විදිහට ගීත ගායනා කරපු යුවතියක් මගේ හිත තදින්ම පැහැරගත්තා. ඒ යුවතිය මම දන්න යුවතියක්. ඇයගේ කටහඬ ඉතාම මధుරයි, මනෝහරයි. තරුණියට ඉඩක් 18 plus with ගැලුම් සමගින් අද මම කතා කරන්නට යන්නේ කටහඬ ඉතාම මිහිරි ඒ වගේම ඉතාම රු ඇති ඒ යුවතියත් එක්ක. ඉතාමත්ම ආදරේ ආයිබෝන් කියලා පිළිගන්නවා ආයිබෝන් ඉස්ලාම් කියන්නකෝ ඔබේ සම්පූර්ණ නම මොකක්ද කියලා හා දුල්ෂාරා දසන්ති ඩි ඇල්විස් දුල්ෂාරා දසන්ති ඩි ඇල්විස් ඔබේ උස 5යි 6යි 5යි 7යි 4 වගේ අපිට වයස කියන්න කැමතිද මොකද 18 plus වෙන්න ඕනේ 21යි වයස 21යි ඔබේ පවුලේ තොරතුරු කියන්නකෝ අම්මයි තාත්තයි අයියයි ඉන්නවා මගේ නම අයෝබී තාත්තගේ නම ප්‍රසන්ත අයියාගේ නම දෙවිල් මගේ අයියත් කලා කටයුතු වල ඉන්නේ ඔහු රංගදසනායක සමග මේ දසල වැඩ කරනවා කම්පෝසර් කෙනෙක් හැටියට ඒ වගේම පර්ල් බේ ඉන්ස්ටිටියුට් එකේ රෙකෝඩිස්ට් කෙනෙක් ඉතින් ගොඩක් වෙලාට අය මමයි මියුසික් පැඩ වර්ක් කරනවා ඒ වගේම අනිවාර්යෙන් කියන්න එපා මගේ ආච්චි යවිත් චන්ද්‍රිකා සිරිවර්ධන ඉතින් අනිවාර්යෙන් එතුමියගෙන් මට මේ ආශිර්වාදය මට ලැබිලා තියෙනවා ඒක ස්තුතිවන්ත වෙනවා කලා පරපුරකින් පැවතෙන යුවතියක් මං හිතන්නේ ඔබ කලා පරපුරක මේ තුන්වෙනි පුරුක ඔබේ ආච්චිත් සම්බන්ධයි මී ආච්චිත් සම්බන්ධයි මුත්තාච්චි මුත්තසිය ඊට පස්සේ මගේ ආච්චි ඊට පස්සේ අපි තමයි තාත්ති එහෙම වැඩි සම්බන්ධ වුණේ නැහැ ඒකත් සිංකරන් බලා හොඳට ඔබේ විනෝදාංශ මොනවද විනෝදාංශ මගේ පොඩි කාලේ විනෝදාංශත් වෙලා තිබ්බේ සින්දු කියන එකයි නටන එකයි ඔබ මෝස්තර නිරූපණයට කැමති විලාසිතාවලට කැමති ඔව් විශේෂයෙන්ම මගේ අම්මා ඇවිල්ලා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ඉතින් මම හිතනවා ඒක මට අම්මගෙන් ලැබිලා තිනු කොහොමත් මම කැමති ෆැෂන් ඉස්සර වෙලා මේක ඇඳුම තෝරනත් කලින් දවසේ එක 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 ඇඳුම් ඇඳලා මම කැමති මම දැන් ගොඩක් හිතනවා ගායිකාවක් වුණාම ඒ වගේ යන වැඩි හිතන්නේ මම හරියට මම බලනවා දැන් අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් ෆීමේල් වෝකලිස්ට් හරි අඩුයි. ඒ අතරෙත් ඒ වගේ තමන්ගේ ෆැෂන් තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හිතනවා හරි අඩුයි. මම ඉතින් හිතනවා ඒක කරන්න ඕන දෙයක් කියලා. අපිම අපේ ඐඩෙන්ටිටි එක අපි හදා ගන්න ඕනේ. ඉතින් විශේෂයෙන් ඒක ඕනම ආටිස්ට් කෙනෙක් තමන්ගේම විදියක් තමන්ගේම ඇඳුම් අඳින විදියක් තමන් ප්‍රසන්ට් කරන විදිය ගොඩක් වටිනා කියලා මම හිතනවා. ඔබ මේ වන විට වෘත්තීය ගායනයට පිවිසලා ඉන්නේ. මං හරිනේ? ඔව්. ඊට අමතරව කලා කටයුතු වල නිරත වෙනවද දැන් ගායනය විතරද ඔබ රංගපෑමට සම්බන්ධ වෙනවද? ඔබ රුව ඇති යුවතියක්. ඒ කියන්නේ මීට කලින් මට ටෙලි ඩ්‍රාමාවකට අවස්ථාවක් ලැබුණා ප්‍රධාන චරිතයට. හැබැයි කොහොම හරි ඒ ටෙලි නාට්‍යයේ ඒ තිබ්බ තිර රචනය සම්පූර්ණ වෙනස් වුණා. කිසියම් හේතුවක් මත ඉතින් ඒක අර මම ගායිකාවකුත් නිසා ඒක මම ගායි මාට එක ගැළපුණා ඒ උනාට ඒ තීර රචනය වෙනස් වෙච්ච නිසා ඒක හරි ගියේ නෑ හැබැයි ඔබ චිත්‍රපටයකට සම්බන්ධයි කියලා ආරංචියක් ලැබුණා ඔව් චිත්‍රපටයකට සම්බන්ධ වුණා පොඩි කෙටි කොටසකට ආදරේ මතක් කරලා ඉන්න සනත් ගුණතිගල මහත්මයාව වගේම කෙනෙක් වගේ සමසනත් අංකල් කියලා කියන්නේ මට හරි ආදරේ මාතර ගොඩක් ආදරේ ගෞරව බගන් හරියට ගෞරව කරන කෙනෙක් එතුමාගේ ෆිල්ම් එකක් එන්න තියෙනවා ඉස්සරහට ඒ ෆිල්ම් එකේ මම ගීතයක් ගායනා කරමින් මමම ඒ සීන් එකේ ඉන්නවා ඉතින් බොහොම අපූර්ව අවස්ථාවක් ඔව් අනිවාර්යයෙන්ම එවැනි කෙනෙක්ගෙන් මට ආරාධනාවක් එනවා කියන්නේ ලොකු මම ගොඩක් I'm very honored මම thankful වෙනවා සනත් අංකල්ට මට ඒකට ආරාධනා කරාට කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් ද දැන් ඔබ කලා පවුලකින් පැවතෙන නිසා සාමාන්‍ය අනෙක් තරුණියන්ට ලැබෙන්නේ නැති අවස්ථාවන් ඔබට ලැබෙනවා කියලා ශේස්ත්‍රී ඉස්සරහට යන්න ඉදිරියට යන්න දැන් හිතනවනේ අපි කලා පවුලකින් එන එක ගොඩක් අය හිතන එකට මේ හොඳ දේවල් තියෙනවා ඇඩ්වාන්ටේජස් තියෙනවා
හැබැයි ඒ වගේම ඒකට disadvantages උත් තියෙනවා. දැන් ඔය විදිහට දැන් ඔය mindset එක හැමෝටම තියෙනවා. ඒ කියන්නේ අපිට ගොඩක් අය උදව් කරනවා කියලා. හැබැයි ඒක හැමෝට මේ mindset එක තියෙනකොට කියන්නේ මෙයාට උදව් කරන්න ඕනේ නැහැ මෙයා. පැමිණෙකින් නෙන්නේ. එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒක ඉතින් ඒ කියන්නේ ඔබට ලැබිය යුතු අවස්ථාවත් මගහැරෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. අවස්ථා මගහැරෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒක හැබැයි මම හොඳකුත් ඒක හිතනවා. මම කැමති මගේ විදියකට මම එළියට එන්න. ඉතින් මම සමහරවිට මම කැමති මගේ ආච්චිගේ නම නොකිය දේවල් කරනවට. දැනුත් කිව්වේ නැහැ. ඉස්සෙල්ලා එකපාර්ට්ම මම කිව්වේ නැහැ. මේ මම චිත්‍රපට ගීතයක් ගායනා කරා. तुलिका मारपन सह सुजीव प्रिया महात्मा सुपर्ण के चित्रपटे इतिन मम कीला सिंधु कीला रेकॉर्ड कर लगे मम डमी एक सिंगर इट पास मगे वॉइस कड़कूँ कैबतूँ मैं अलग के मटे अवस्था लबा दून मगे पलवन चित्रपट गीते दुमाल वर्ण को सूर्य मैं गायना गड़े संगीत पबलू विजय गुणवर्धन पबलू विजय गुणवर्धन तपिट नैक मक्ती नो भाई नैक मट ने दूर्ण ඒ මගේ තියෙන සහජකියාවට මට අවස්ථාව ලැබුණා කියන එක මට විශ්වාසයි. ඉතින් අර දුලිකා මර්මාන මහත්මිය මේ ගීතේ ඔක්කොම ගානක් කරලා ඉවුණාන් පස්සේ තමයි කිව්වේ මේ ඇවිල්ලා ආවලාගේ ආවලා කියලා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් සතුටුනා. ඉතින් මට ඒක ලොකු සතුටක් මට ඒ මගේ සම්පූර්ණ මගේ හැකියාවට ලැබිච්ච අවස්ථාවක් කියලා. ඔබ උදේ නැගිටින්නේ කීයටද? අපු ගොඩක් පරක් වෙලා. හැබැයි මම අහලා තියෙන විදිහට නම් ඔබ වොයිස් ට්‍රේනින් කරන දවසට උදේ පාන්දර 3ට නැගිටිනවා කියලායි ආරංචිය. ඇත්තද? කයික බොරුවක්. මට දැනගන්න ලැබුණානේ එහෙම ආරංචියක්. මෙහෙමයි. ආචිත් එක්ක එක්කහුවෙලා වොයිස් ට්‍රේනින් කරනවා කියලා උදේ පාන්දර. ඒ පරණ සිද්ධියක් එක. ඔව්. දැන් මට මතක් වුණේ ඒක. ඒක මෙහෙමයි. ආ ඉතින් රාගදරි සංගීතේ විශාරදවරියක්නේ. ඉතින් හැමදාම උදේට යා රාග රාග එක එක රාග එක 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 එකව ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මම අවුරුදු 4 කළා මම 5 කළා මම ඔක දන්නේ නැහනේ. ඉතින් මේ එයා චිකාවට හැපැත්තට ගිහිල්ලා මේ දැන් එයා කියනවා කියනවා ඉතින් මම දන්නේ නැහනේ. මම ඒ අවුරුදු 4 5ට එයත් එක්ක මම හිතලා ඒ ආලාප ඒ ස්වර අභ්‍යාස මම මගේ මට පුළුවන් විතර අවුරුදු 4 ළමයි කේක නැති ඒ එදා ආචි දැනගත්ත මෙයාට සිංදු කියන්න පුළුවන් කියලා කවදා හරි දවසක තැනකට එනවා කියලා ඔබව හඳුන්ලා දෙන්නේ කොයි ආකාරයක තරුණියක් විදියටද මාව හඳුන්ලා දෙන විදියක් ඒ කියන්නේ මගේ මම මොන වගේ කෙනෙක්ද මොන වගේ කෙනෙක්ද මං ඉතින් හරීම සිම්පල් කෙනෙක් ඒ කියන්නේ සිම්පල් හරීම සරලයි ෆන් මම හරීම විනෝදකාමී විනෝදකාමී දැන් මම මට මේ chat program එකට එන්න කිව්වේ මම හරි ආසයි chat programs වලට මොකද මම හරි ආසයි කතා කරන්න මට පුළුවන් ඒ බව අපිට පේනවා මම හරි ආසයි කාත් එක්ක මම කතා කරන්න නැති කෙනෙක් එක්ක හරි මම සාමාන්‍යයෙන් මේ සමහර අය ඉන්නවනේ කතා කරන්න කැමති නැති අය ඒයිට කැමති නැහැ නෑ ඒයිට මම කතා කරන්න යාත් එක්ක කොහොමරි මම කොහොමරි ඒගොල්ලන්ව කතා උඩ ගන්නවා ඔබ පරිසං වෙන්න දුල්සරාට හම්බුනොත් එන්න කතාවට අල්ලගනි ආයි යන්න හම්බු වෙන එකක් නෑ ඔබට උයන්න පුළුවන්ද එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි හැබැයි පුළුවන් මොකද මෙහෙම ප්‍රශ්නයක් අපේ ගෙදර තියෙනවා අපේ අම්මිට උදේටම උයන්න පුළුවන් ඒකර අපේ අම්මිගේ අම්මා අත්තම්මි අත්තම්මිට උදේට උයන්න පුළුවන් දෙන්නම ඉන්නවා එතකොට මමත් එතනට ගියාම 2 minute cook spoil the soup වගේ යනවා එතකොට මම එතනට ගියාම මගේ ඇහැ කියාව එතන වේ වෙනවා ඉතින් මා තැරලා නෑ දැන් මොනවද උයන්න පුළුවන් හොඳම ව්‍යංජන තුන හොඳම මම පරිප්පු හදන්න පුළුවන් රහට ඒ කියන්නේ හැමෝටම පරිප්පු හදන්න පුළුවන් ඒවලට මගේ ස්පෙෂල් රෙසිපි එකක් තියෙනවා පරිප්පු වලට ස්පෙෂල් රෙසිපි එකක් තියෙනවා ඒක අම්මිට දන්නෙත් නෑ අතේ අත්තම්මි දන්නෙත් නෑ ඉතින් මම මට හොඳට තේ හදන්න පුළුවන් ඒක ව්‍යංජනයක් නෙමෙයි බෑ ඒක ඒවලට ඒක තියෙනවා ඒක ස්පෙෂල්ටි එකක් ස්පෙෂල්ටි එකක් ඒක ස්පෙෂල්ටි එකක් එතකොට මට චිකන් හදන්න පුළුවන් ගොඩක් රහට කුකුළු මස් ව්‍යංජනයක් හදන්න පුළුවන් අපි අම්මි උගන්න ඒ කියන්නේ ඒක එයාගේ ක්‍රමය ඔබ කැමැතිම සිංහල චිත්‍රපට තුන කියන්නේ මේ ළඟදී රිලීස් ගිය අවුරුද්දේට කලින් අවුරුද්ද යූටර්න් කියන ෆිල්ම් එක හරි මාස් චිත්‍රපටයක් ඒ වගේම තව චිත්‍රපට මම මෙහෙම සිංහල චිත්‍රපට බලන හරිම අඩුයි මම හැබැයි ඔබේ සීයා චිත්‍රපට නිෂ්පාදකවරේ ඔව් ඡායා චිත්‍රපට එහෙම කරා ඒ කාලේ සනත්නම් කර හිටියේ කවිතාට ඉතින් සිංහල ෆිල්ම් මට ඇත්තටම බැලෙන්න හරි හරි කමක් නැහැ අපි 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 බාර ගන්නකෝ ඒක හරි ඔබ කැමති යූටර්න් වලට ඔබ කැමතිම හින්දි චිත්‍රපටි තුන ඔබ ශාතියෝ පද්මාවත්
බජරාව මස්තන්. ඔබ කැමතිම ගායකයින් තිදෙනා ලංකාවේ? ගායකයින් තිදෙනා. කැමතිම. මොන අපේ ජෙනරේෂන් එකේ? නෑ ඔබ කැමතිම. ගායකයින් තුන්දෙනෙක්. හරි අමාරු ප්‍රශ්නයක් මොකද දන්නවද ඒ හැමෝම ගොඩක් අය මගේ හොඳම යාළුවෝ. नदीमाल पेरेरा नदीमाल पेरेरा रिद्म वीरवर्धन सुपुन पेरेरा मम्मी अलुता गायिका वंती दिने निरोशा विराजिनी सुजाता अत्तनायक रायनी चारुका उबे गायन जीविते उब वडात्म कमेत्तेन सिहिपत् करन्न तीन अवस्थावक् तीनवद मम गीत अक्कर कुमारी राजनंदिनी कियला रिद्म वीरवर्धन मे कुमारी राजनंदिनी गीते लोकू इतिहास अतीनो मे कुमारी राजनंदिनी गीते मुडिम गायना करे मगे मुत्ताच्ची कोलंबिया थर्टिवल्ट गायना करे मीट अवुरुदु 80 कट काली अगे नमत मतक करम श्रीमती करुणा देवी सिरवर्धन महात्मिय महामात्रे सादरवेन मतक करनो मगे मुत्ताच्चीव मे गीत तवम पारण गीत अकिदि मे गीतेट मत्त लोकू संबंध अतीनो पोडी कालिद एक यानी मांग जीवित है मांग हर एक विश्वास कर मागे मागे में पर्सनल बिली बिली से का हम पौड़ी काल इंदा हितनो ये मागे सिंधु मागे लकी चला मैं केला मामा मुड़ू मुड़ी में स्टेज है मां परफॉर्म करा ना ये ये गीत है मांग स्कूले और दो हाय क्या कदी कटा बिना उन्हा सिंगिंग कंपटीशन लेके लाइसियम लाइसियम හැම සැරේම ඉතින් ඉස්කෝලේ ප්‍රසිද්ධයි මේ සින්දු කවුරුත් අහලා තමයි කවුරුත් හැමෝම අහන හැමෝම මේ ගීතයට කැමති. ඉතින් ඊට පස්සේ මේ ගීත මම හිතාගත්ත මේ ගීත ටික පොඩ හරිම මා ලකි මේ සින්දුව. ඊට පස්සේ කොහොම හරි මම රිස්ක් එකක් ගත්තා. මේ අවුරුද්දක් 80ක් සින්දුවක් මම මොකටද ආයි සල්ලි වියදම් කරලා ආයි ලොකු රිස්ක් එකක් කරා මම ඇඳුම් හදලා ඇඳුම් හදලා මේක ලොකු කන්සෙප්ට් එකක් මේ සින්දුව මොකද මේ ගීත හැදිලා තින්නේ කුස ජාතකේ. එතකොට කුස ජාතකේ කුස කුසරජතුමාගේ පබවතී දේවිගේ ආදර කතාව මේකේ තියෙන්නේ. එතකොට මම කොහොමද මේක අලුත් විදියකට මේ අලුත් සමාජයට මේක රිලීස් කරන්න මේ සින්දුව. ඉතින් මේ සින්දුව මම තිලින බොරලැස කියන කෙනාට තමයි අලුත්ින් සංගීත සංයෝජනය කරන්න දුන්නේ. ඉතින් තිලින බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ සින්දුව කරලා අපි ෆොටෝෂූට් එකකුත් කරා. මට මියුසික් වීඩියෝ එකක් කරන්න හම්බුනේ නැහැ. විශේෂයෙන්ම රිද්මව තෝරගන්න හේතුව රිද්ම මං ආසම ගායකෙක්. ඉතින් රිද්ම මගේ හොඳම යාළුවෙක්. ඉතින් අපි දෙන්නා එකතු වෙලා අපි මේක කරලා දාමු ඕන දෙයක් වෙච්චාවේ බලන එක බලපතින් නැත්තම් නිකන් ඉන්න කියලා ඊට පස්සේ අපි දැම්මා දාලා ටිකක් කළා යද්දි මෙන්න එනවා අපිට මේල් එකක් BBC Asian Network එකේ BBC Asian Network එකේ මට කතා කරලා කිව්වා we want to feature your song Kumari Rajanandini on your playlist ඔගලා අපේ playlist එකේ මේ ගීත අපිට ප්‍රචාරය කරන්න ඕනි කියලා අශාන්ති ඕම්කාර් කියන බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ I'm really thankful to you අශාන්ති thank you so much ඉතින් අශාන්ති ඕම්කාර්ගේ show එකේ මාව feature වෙනවා දුල්ෂාරා ඩියාවස් කියන නමේ playlist එකේ ඉන්න අනිත් කට්ටිය තමයි AR රහමාන් හරිහරන් අල්කයාග්නි අනුෂ්ක ශංකර් වැනි දවන්තේ විශිෂ්ට දවන්තේ මම මගේ ජීවිතේ මම මගේ idols හැටියට හඳුන්වන අය අතරේ මගේ ගීතක් ප්ලේ වෙනවා. ඉතින් ඒ අතරේ AR රහමන්ගේ ඉන්ටර්විව් එකකුත් යනවා ඒකේ. කොච්චර වටිනවද? ඒක මට මගේ ජීවිතේ මං හිතුවේ නම් මගේ ගෝල් එකක් කියලා තිබ්බ මං හිතුවේ මෙච්චර ඉක්මනට මට ඒක හම්බ වෙයි කියලා අවස්ථාව. ඔබ වාසනාවන්තයි. වාසනාවන්තයි. සහ දක්ෂකම. Thank you. ඔබට අවස්ථාවක් ලැබුණොත් තෝරගන්නට ලංකාවේ චිත්‍රපටයකට බෝ තෝරගන්න. ඔබට අවස්ථාවක් ලැබෙනවා නළුවෙක්ව යෝජනා කරන්න ඔබට ගැළපෙන දේශීය නළුවෙක් කවුද කැමති? හිමල් රණසිංහ කිසිම ප්‍රොජෙක්ට් එකක් මං කියනවා. ඉන්දියාවෙන් තෝරගන්න කියලා යෝජනාවක් ලැබෙනවා. කවුද තෝරගන්නේ? රිතික් රෝෂන්ටයි ඔබෙත් මනාපය. ඒ වගේම හොලිවුඩ් වලින් තෝරගන්න කිව්වා. හොලිවුඩ් ක්‍රිස් හෙම්ස්වර්ත්. අපූර්වයි. ඔබ වැඩ කරන්න බලාගෙන ඉන්න අධ්‍යක්ෂකවරු තෙදෙනෙක් සිනමා ශාස්ත්‍රයේ හෝ ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ සෝමරත් දිසානායක සුනිල් ආරියරත්න ප්‍රියන්ත කොළඹගේ අනාගතයේ යම් කිසි දවසක ඔබ ඔබේ සහකරු තෝරගන්න කැමති කොහොමද ආදර සම්බන්ධතාවයකින්ද නැත්නම් යෝජිත විවාහයකින් ඒ වගේ තිබන්නේ ප්ලෑන් කරන්න බෑනේ එන විදියකට බාර ගන්න එන විදියකට බාර ගන්න ඒවට හදිස්සියක් නෑ අපි පුද්ගලින් තුන්දෙනෙක් නම් කරන්න ඔබේ ජීවිතේ ඔබ වඩාත්ම ගරු කරන මගේ අම්මා මගේ තාත්තා මගේ අයියා ඔබ විශ්වාස කරන පරිදි ඔබ යුග ගීතයක් ගායන්න තෝරනවා නම් කවුද ඔබට වඩාත්ම ගැළපෙන පිරිමි කටහඬ තියෙන ගායකයෙක් ලංකාවේ මම ඒකට තෝරන් ඉවරයි රිද්ම
අනිත් එක නදිමල්. නදිමල් එක සිබ්බොක් කරන්න ඕනේ. බලාපොරොත්තු වෙන්න ඉන්න. බලාපොරොත්තු වෙන්න. දැන් ඔබ බලනවද මේ දවස්වල තිබෙන මේ ටෙලි නාට්‍ය විශේෂයෙන්ම හින්දි සහ දමිල ටෙලි නාට්‍ය වලට සිංහල හඬ කවලා විකාශය වෙනවා. ඒ වගේම කොරියානු ටෙලි නාට්‍ය වලට සිංහල හඬ කවලා විකාශය වෙනවා. තුර්කි ටෙලි නාට්‍ය වල විකාශය වෙනවා. ඔබ බලනවද මේවා? මේ දවස්වල මම බලන්නේ එකම ටෙලි නාට්‍යය. ඒ සිරසේ යනවා කිසා කියලා තුර්කි ටෙලි නාට්‍ය සිංහලෙන් හඬ කවලා. ඒක විතර මේ මේ ටෙලි නාට්‍ය මම ඇත්තටම ටීවී බලන්නේ නැහැ ඇත්තට. ඔබ කොරියන් ටෙලි නාට්‍ය වලට කැමති නැහැ. බලනවද? උඹත් බලනවා කොරියන් ටෙලි නාට්‍ය? මේ ගෑනු ළමයින්ට පුදුම දෙයක් නේ වෙලා තියෙන්නේ ලංකාවේ. ඔක්කොම බලන්නේ කොරියන් ටෙලි නාට්‍යනේ. ඇයිනේ? නෑ මෙහෙමයි මම මගේ මම බලන්නේ මෙහෙමයි. මම සාමාන්‍යයෙන් හරි කැමති ෆිල්ම්ස් බලන්න. ටීවී සීරීස් බලන්න හරි කැමති. මම දවසකට ඇට්ලීස්ට් එක පික්චර් එකක් එක මූවී එකක් මම බලනවා. ඒ මොකද මම මේ බලන්නේ මේ නිකන් ජොලියට නෙමෙයි. මම සාමාන්‍ය ෆිල්ම් එකක් බලද්දී ඒ ෆිල්ම් එක ෂොට්ස් ටික බලනවා. ඒ කොහොමද ඒ ස්ක්‍රිප්ට් එක යන විදිහ බලනවා. ඒක ස්ක්‍රිප්ට් එක මට තේරෙන්නේ නැහැ. හැබැයි ස්ටෝරි ලයින් එක හරියට බලනවා. ඔව්. එතකොට ඒ ඇක්ටර්ස්ලා ඇක් කරන විදිහ, ඒගොල්ලන් එක්ස්ප්‍රෙෂන්ස් මං හරියට හැමදේම නෝට් කරනවා. මම සින්දුවක් අහනවා. මම සින්දුවක් අහනකොට මං ඒ බේස් ලයින් එක අහනවා, සින්ත් එක අහනවා, කීස් අහනවා, මික්ස් එක අහනවා. හැමදේම අහනවා වගේම ඒ වගේ ෆිල්ම්ස් බලද්දිත් මං හරියට හිතනවා දේවල්. ඉතින් විශේෂයෙන් කොරියන් සවුත් කොරියන් ටීවී සීරීස් වල හරිම ප්ලොට් ට්විස්ට් තියෙනවා. ඒක වෙන දේවල් දන්නේ නැහැ. නල්නිලියන් එහෙමයි තියෙන්නේ. නල්නිලියන් ගැන ඇත්තටම කිව්වොත් මම මම මහ දෙයක් නෑ. ඒ වුණාට something about it. ඒවා ඒගොල්ලන්ගේ full production එක මාඩ් quality. ඒගොල්ලන් movies වල ඒක හින්දා කැමති. ඒක හින්දා ගොඩක් කැමති. ඔව්. දැන් ඔබට යෝජනා කරන්න කියනවා මම ලංකාවේ ළමා අපචාර එහෙමත් නැත්නම් ස්ත්‍රී දූෂණ වලට දිය යුතු දඬුවමක්. ඔබ යෝජනා කරන්න. ස්ත්‍රී දූෂකයන්ට ඉතින් මන් දන්නේ නෑ ලැබෙන්න ඕන ලොකුම දඬුවම ලැබෙන්න. ළමා අපචාර ඒත් එහෙමයි. අපචාරත් එහෙමයි. ඒ මොකද ඒ අයට ඒ ඒවට හඬ නැගෙනවා හරිම අඩුයි. හැබැයි අද කාලේ මන් දකින්නවා මම දකින්න දෙයක්. පොඩ්ඩක් ඒ දේව වලට පොඩ්ඩක් දැන් ඇටෙන්ෂන් ලැබෙනවා. හැබැයි මේ මේ ලංකාවේ නීති පද්ධතිය තුල තියෙන දඬුවම් ප්‍රමාණවත්ද ඒවට? මම පර්සනල් දෙයක් කියන්න. මන්ට කිසියම් නාලිකාවක වැඩසටහනක් කරා. ඒ වැඩසටහනේ මන් තිබ්බේ සිරගෙදරේ. සිරගෙදර දවස් දෙකක් අපි ප්‍රෝග්‍රෑම් එක ෂූට් කරා. ඒ ඇතුළේ මන් දැක්කා කිසි වරදක් නොකරපු වැඩ ලොකු දඬුවම් හම්බලා තියෙනවා. මේ ගිඩි මේ කොහෙද ගහක අඹ ගිඩි කඩලා ඒ මිනිස්සුන්ට ලැබිලා තියෙනවා. හැබැයි අවශ්‍ය දේවල්ට අවශ්‍ය නිසි දඬුවම් ලැබෙන්නේ නැහැ. හරියට හරි. පොඩි දේවල් වලට අනිවාර්යයෙන් මිනිස්සු හිරේ යනවා. දඬුවම් ලැබිය යුතු මිනිස්සු නිදැල්ලෙ ඉන්නවා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් මම මේ කියන්නේ. මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය කැබිනට් ඇමතිවරිය කවුද? පවිත්‍ර වන්නියාරච්චි. ඒක දන්නවනේ. මේ දවස්වලදී පොඩ්ඩක් ප්‍රසිද්ධයි නේක. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබේ අදහස් මොනවාද? තරුණියක් විදියට. මට පේනවා අපේ සමාජය අය වැඩි කැමැත්තක් නැහැ කියලා දේශපාලනයට. කොටිමකෝ දේශපාලනයට කැමැත්තක් නැහැ කියලා මන් තේරෙනවා. ඒකට මට කැමැත්තක් නැහැ. ලංකාවේ වත්මන් තරුණ තරුණියන් වත්මන් දේශපාලනයට කැමැත්තක් නැහැ. කොතනද මේ වැරද්ද තියෙන්නේ? හිතන්නට යමක්. ඔබේ අවංක අදහස මොකද්ද රියැලිටි ෂෝස් ගැන? දැන් රියැලිටි ෂෝස් වලින් ගොඩක් වෙලාවට ලංකාවේ ගායක ගායිකාවන් බිහි වෙනවා, දක්ෂයින් බිහි වෙනවා. නමුත් ඔබ හිතනවද මේ දක්ෂයින්ට නිසි අගැයීමක් ලැබිලා පැවැත්මක් තියෙනවද? නැත්නම් මේක හුදු මාධ්‍ය සම්දර්ශනයක් විතරද මේ නාලිකා ඉදිරිපත් කරන්නේ? මට කියන්න පුළුවන් දේවල් තියෙනවා, කියන්න බැරි දේවල් සමහරලාට තියෙන ප්‍රශ්න මේ ගීත ගායනා කිරීමේදී ගීත අනුන්ගේ ගීතන ගායනා කරන්නේ. එතකොට ඒ අනුන්ගේ ගීත ගායනා කරනකොට ප්‍රශ්න එනවා. ඒක අයිතිකරුවන්ගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒක බලා ගන්න ඕනේ මේ නාලිකාවන්. ඒ ළමයිට කරන්න දෙයක් නැහැ. ඊට පස්සෙන් දැන් එතනින් එළියට ආවන් පස්සේ ඒ රියැලිටි ෂෝ ඉවරුණාන් පස්සේ ළමයිගේ අනාගතය ළමයි දන්නේ නැහැ. මොකක්ද වෙන්නේ කියලා. ළමයි කියන්නේ මාත් පොඩි. ඒ වුණාට මම මේ කියන්නේ මේ කතාවට කියන්නේ. ඒ තරුණ තරුණියන්. ඒ තරුණ තරුණියන්ට තමන් මොනවද ඉස්සරහට කරන්නේ? තම අවුරුදු පහකින් මම මොකද්ද කරන්නේ? ඔරිජිනල් එකක් කරලා දානවද? ඒ මොකද ඊළඟට කරන්න ඕනේ කියලා කිසිම
මයින්ඩ්සෙට් එකක් නැහැ. ඉතින් මම හිතනවා ඒකට අපේ ඉන්න කලාකරුවන්ගේ උදව්වක් ලැබෙනවා නම් හොඳයි. ඒ වුණාට උදව් බලාපොරොත්තු වෙන්නේ නැතුව කාගෙන්වත් තමත් ඒක ගොඩක් විශ්වාස කරන දයක්. අපිට උදව් ඕනේ නැහැ. ඒක අපේ සම්පූර්ණ අපේ උමනාවෙන් අපිට කරන්න. මොකද දැන් අපිට තියෙනවා අපිට දැන් channels ඕනේ. අපිට දැන් තියෙනවා මේ ඉන්ටර්නෙට් කියන එකද? අපිට මුළු ලෝකෙටම අපිට අපිට දැන් BBC channel එකේ මාව රීච් කරේ ඉන්ටර්නෙට් හරහා. ඔයා රියැලිටි ෂෝ එකකට ගිහිල්ලා නැහැ ඔබ? ෂෝ එකකට ගිහිල්ලා නැහැ. මොකද අද අපේ ලංකාවේ හරිම අතලොස්සක් විතර ඒ BBC කියන එකේ feature වෙලා තියෙන ආටිස්ලා. ඒ අතරේ මමත් ඉන්නවා. ඉතින් ඒ ඉතින් මට මේ රියැලිටි ෂෝ එකක් නිසා නෙවෙයි මට ඒ අවස්ථාව ලැබුණේ. අද වෙන විට ලංකාවේ තරුණ තරුණියන් බොහෝ විට හුරු පුරුදු වෙලා තිබෙනවා සමාජ මාධ්‍ය ජාලාවලට සම්බන්ධ වෙන්න Facebook Instagram යන ආදී වශයෙන් මම හිතන්නේ ඔබත් සම්බන්ධ ඇති අනිවාර්යෙන්ම ඔබ කොහොමද මේකට මේ එක දිගටම ඇඩික්ට් වෙන්නේ නැතුව ඉන්නේ කියන්නේ ඒකම ඇද බැඳගෙන ඉන්නේ නැතුව ඔබ ඉන්නේ කොහොමද ඔව් දැන් මෙහෙමයි විශේෂයෙන් පබ්ලික් කැරක්ටර් එතකොට දැන් කියමු ආටිස්ට් කෙනෙක් කියලා ආටිස්ට් කෙනෙක් අනිවාර්යෙන් ෆෑන් පේජස් ඉතින් තියෙනවා දැන් වෙන රටවල ආටිස්ට්ලට ඒගොල්ලන් නෙමෙයි ඒගොල්ලන්ගේ පේජස් එහෙම යූස් කරා एक्सपीरियंस දැන් මම මොකරි දැන් කිව්ව මම කතාව පවත්වලා දානවා කියලා මම කතාව පවත්වලා දැවම ඕන එකට ඕන දෙයක් කියලා යන්න පුළුවන් එතන ඒ එතන ඒක කිසිම බැරියර් එකක් නැහැ දැන් මම මෙතන කතා කරනකොට ඒ කවුරුත් ඇවිල්ලා මට දැන් එතන බැනලා යන්නේ නැහැ හොඳ හෝ බැනලා කියන්නේ නැහැ ඕනම කෙනෙක්ට fake account එකක් හදලා නෝල් දෙයක් කළා මට ඕන දෙයක් කියන්න පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතින් අපි දර ගන්න ඕන පරිස්සම් වෙන්න පරිස්සම් එහෙම ඒක කියලා ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ ඉතින් එච්චරනේ කරන්න පුළුවන් අවසන් ප්‍රශ්නය තව අවුරුදු 5කින් ඔබ ඔබ දකින්නේ කොහොමද මේ රටේ ඉන්න අග්‍රගන්නේ ගායකකෙන් මම හිතනවා අවුරුදු 5කින් මට රීච් කරන්න බැරි වෙයි ඒ වුණාට අවුරුදු 5ක් කියලා දව මට අවශ්‍ය දෙලා තිනවා හොඳම ගායිකාවගේ සම්බන්ධ මම හරි ආසයි ෆිල්ම් සොංග්ස් වල මම හරි ආසයි මොකද මට ගොඩක් අය කියලා තියෙනවා මට ස්ක්‍රීන් වොයිස් එකක් තියෙන කියලා ඉතින් මම දන්න තරමේ ස්ක්‍රීන් වොයිසස් හරි අඩුවෙන් එන්නේ මොකද නිරෝෂා විරාජිනී උරේෂා රවිහාරි ඒ දෙදෙනාගෙන් පස්සේ අනේ නෑ ස්ක්‍රීන් වොයිසස් එච්චර ඒ දෙදෙනාගෙන් පස්සේ සිංහල සිනමාවට රිදී තිරයට උචිත කටහඬක් තමයි දුල්සාරාට තියෙන්නේ ඉතින් ඇයට හිමි නිසිතන ඇයට ලැබේවා ඇයගේ අනාගත බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි දුල්සාරා අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට ආරාධනා කරාට මම හොඳ කාලය ලැබවා ගත කරා ඔබතුමා එක්ක බොහොම ස්තුතියි මට ආරාධනා කරාට අපේ සුබ පැතුම් ඔබට ආයුබෝවන් ආයුබෝවන්